රයිට් මේ අහන්නකෝ මේකේ දැන් පාඩම්ටි අමතකුනොත් එහෙම රෙකෝඩින් එක බලන්න පුළුවන් මේක කරන හින්දා ඒක තේරෙනවද මං කියන එක YouTube එකට දාලා තියෙන ඕන වීඩියෝ සෙට් එක ග්‍රේඩ් 9 අට කියන්නේ අහගන්න මේ අපි දැන් පෙරිමීටර් පාඩමේ ඒ කියන්නේ මොනවාද මේ සර්කල් වල පෙරිමීටර් හොයපු පාඩමේ මිසලිනියස් එක්සයිස් එක කරමු පළවෙනි ගාන දාගන්නට අක්ගල මිසලිනියස් එකේ තියෙන මෙන්න මේ විදිහේ graph මේ රූපයක් තියෙනවා diagram එක මේ මේ ඩයග්‍රෑම් එකට අක්ගල ඉඳගන්න හරි මේ ඉක්මනට මේකේ පෙරිමීටර් එක හොයන්න ඕන මේකේ ඔයාට මම පාඩමේ මුල් ටික මතක් කරන්නම් හරි මෙන්න මේ විදිහට සර්කල් එකක් තියනවා නම් පුතේ මෙයාගේ මැද මෙන්න මෙතෙන්ට නමක් කියන මොකද්ද සෙන්ටර් සෙන්ටර් එකේ ඉඳන් මේ අයිනට තියෙන දුර හරි නේද මෙන්න මෙතෙන් තියෙන දුරට අපි කියන මොකද්ද රේඩියස් ඊට පස්සේ මෙයාගේ සම්පූර්ණයෙන්ම මේ වටේ දිගට කියන නමක් මොකද්ද සර්කම්ෆරන්ස් මොකද්ද කියන්නේ ඩයමීටර් නෙමෙයි මොකද්ද සර්කම්ෆරන්ස් මොකද්ද ඩයමීටර් කියන්නේ සර්කම්ෆරන්ස් NCE හරිනේ මොනවා මිලියන් හරිද ඊළඟට ඩයමීටර් කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන සම්පූර්ණ දිගට මොකද්ද කියන්නේ මේකට අන්න ඩයමීටර් කියනවා ඔය ටික මතකද? හරිනේ. ඔය සිංගල වීඩියෝ දරුවට දැන් වචන ටික අහුණානේ. ආයි සිංගලෙන් කියන්නේ මතක තියාගන්න ඕනේ. හරිනේ. අරයට කියන්නේ මොකද්ද? රේඩියස්. හරිනේද? විස්කම්බඩ කියන්නේ ඩයමීටර්. වෘතේ පරිධියර මොකද කියන්නේ? සර්කම්ෆරන්ස්. හරි. දැන් බලන්න. එහෙනම් මෙන්න මෙයාගේ සර්කම්ෆරන්ස් එකට අපි සිම්පල් C කියලා සලකුණක් දුන්නොත් මේ සර්කම්ෆරන්ස් එක හොයන ඉක්වේෂන් එක තමයි C equal 2πr. මොකද්ද? C equal 2πr. C equal 5d දාලත් ගණන් හදන්න පුළුවන්. තේරුණාද? මම මේක මේ වෙලාවේ පාවිච්චි කරන්නේ නැහැ. කමක් නැහැ නේ. මොකද ඔක්කොම 2πr දාලා හදමු. 5d තියෙන එකත් 2πr වලින් හදන්න පුළුවන්. ඒතර ඔයාට ලේසි. ඔයාට තේරෙනකොට මෙහෙම වෙනසක් නැහැ කියලා ඔයා එක හදන්න. හරි. දැන් බලන්න. ඊළඟට මම example ගානක් ආය හදලා පෙන්නනවා හරි. ඔයා හිතන්න මේ තියෙන circle එකේ ඔන්න තියෙන circle එකක් මේකේ radius එක 7 cm. කීයද? 7 cm radius එකක්. එතකොට මම ඔයාට කියනවා මේ 2πr ඒ කියන්නේ මෙන්න මේකේ වටේ දිග හරි නේද? circumference එක හොයන්න කියලා. මං ඔයගෙන් අහන්නේ circumference එක මොකද්ද කියලා. ඔය ඉස්සරහින් කටේ කතා කරන්න එපා. ඊළඟට එතකොට ඔයාට තියෙන්නේ මේ equation එක දාන්න C equal 2πr මේකේ ඔයා 2 into 5 වෙනකොට මොකද්ද ලියන්න ඕනේ 22/7 ඕක මතක තියාගන්න ඕනේ මොකද්ද මතක තියාගන්න ඕනේ 5 වලට අපි මොකද්ද ලියන්නේ 22/7 මතක ඇත උස්සන්න මේ වෙද්දි දැන් මේක හුරුයි ආ නියමයි දෙනුක නැහැ දන්නේ උඩ බලන් ඉන්න ඔව් සති ගණක් ආගෙන යන්නේ 22 වෙදීම 40 වෙනවා ඊළඟට R වෙනුවට අපි දැන් වැලියු එක දන්නවා කීයද? කීයද පුතේ? 7යි. ආ එහෙනම් අපි මෙතන කීයද ලියන්නේ? 7යි කියලා ලියනවා. හරිද? ඔන්න ඊට පස්සේ මේ 7ට දැන් මේ 7 බෙදීම 7ක් ආව නේද? මේ 7ට මේ 7 මොකද වෙන්නේ? කැපෙනවා. එතකොට ඉතිරි වෙන්නේ මොකද්ද? 22 වරක් 2 44යි. සෙන්ටිමීටර් 44ක් කියලා ඔන්න අපිට උත්තරේ නෝ. දැන් මේක තේරිච්ච අදෝසන් ගිය සතියේ පාඩම මතක් වුණා. හරි. ඕක විතරයි දැනගන්න ඕනේ. හරිද? ඔතනින් එහාට ගණන් හදන්න
පොඩ්ඩක් කල්පනා කරා නම් ඇති. බලන්න මේක දිහා. හරි. මේකේ මේ තියෙන ස්ක්වයර් එකේ මෙයා 10.5 නම් පුතේ මෙයාත් කීයද? 10.5. ඒක අපිට වැඩක් නෑ. දැන් ඔයාට පේනවා ඔන්න බලන්න. මේ මේකේ පෙරිමීටර් හොයනවා කියන්නේ පෙරිමීටර් කියන එකේ තේරුම මොකද්ද? වටේ දිග. මොකද්ද? වටේ දිග. එහෙනම් ඔයා දන්නව මේකේ පෙරිමීටර් හොයන්න නම් ඉස්සෙල්ලම මේකේ වටේ යද්දී මේ දිගයි හොයාගන්න ඕනද නැද්ද? හොයාගන්න ඕනේ. ආ මේ බලන්න. ඔයාට එහෙනම් මේ දිගයි මෙහෙම ළඟ තිබ්බොත් එහෙම සම්පූර්ණ සර්කල් එකක් හැදෙනව නේද මේකේ රේඩියස් එක 10.5 වෙන හැදෙනවද නැද්ද? හැදෙනවා. තේරුණාද? එහෙනම් ඔයාට කෙලින්ම ලියන්න පුළුවන් මේ දිගටයි මේ දිගටයි එකපාර දාන්න පුළුවන් මොකද්ද? C equal 2πr. කොහොමද කියපේක තේරිච්ච? තේරිච්ච? හරි නේද? ඇයි 2πr දාන්නේ? මේ රවුම් භාගෙයි එහා පැත්තේ රවුම් භාගෙයි දෙකම එකට මොනවා කළාද? සෙට් කරලා සම්පූර්ණ රවුමක් හදලා එයාගේ රේඩියස් එක දාලා ගන්න හදමු. හරි. දැන් බලන්න එහෙනම්. ඔන්න 2πr. දැන් 2 වෙනුවට 2 substitute කරා 5 වෙනුවට 22/7 දැම්මා. දැන් ළමයි මේ r වෙනුවට 10.5 දාගන්න එපා. කීයටවත් ගානක මේ 10.5 ආ ඕමි නෝමි නෝමි. මේක රේඩියස් එක නෙමෙයි 10.5 කියන්නේ ඩයමීටර් එක ඈ. මේ මැදින් දිග. 10.5 කියලා දෙන මොකද්ද? ඩයමීටර් එක. තේරුණාද? හරිනේ? එතකොට ඔයා කරන්න ඕනේ මොකද කරන්න ඕනේ? රේඩියස් එක හොයන්න නම් මේ 10.5 මොනා කරන්න ඕනද? මොනා කරන්න ඕනද? දෙකෙන් බෙදන්න ඕනේ. තේරුණාද? එහෙනම් ඔයා ලියනවා හරිනේ 10.5 into 1/2. ඒ කියන්නේ 10.5 මොනා කරන්න කියද ලියන්නේ? දෙකෙන් බෙදන්න කියලා මෙහෙම ලියනවා. මෙහෙම ලියන්න පුළුවන් කියලා දන්න ඇත උස්සන්. 10.5 දෙකෙන් බෙදන්න කියලා. දැන් පුතේ 4 දෙකෙන් බෙදුවම උත්තරේ 2යිනේ. එතකොට 4 ගුණ කරන්න දෙකෙන් එකෙන්. එතකොටත් උත්තරේ කීයද? 2යි. හරි. ඊළඟට එහෙනම් මම මෙන්න මේක මෙහෙම ලියනවා ඕන බලා ගන්න. 10.5 වෙනුවට මේ 21 බෙදන්න පුතේ දෙකෙන් උත්තරේ කීයද? 21 දෙකෙන් බෙදුවම. ආ? දෙවරක් එක 2යි 0.1 ඉතිරි 1යි දශම දිව්වා. හරි නේද? මේ sorry දෙවරක් කොබා හරි ඔව් ඊළඟට 1ට 0.1 මේක පහළට ගෙනාවා 10ට බැලුවා 10.5 හරිනේ. එතකොට එහෙනම් 10.5 වෙනුවට 10.5 වෙනුවට අපිට ලියන්න පුළුවන් 21/2 21 වෙදීම 2 ලියන්න පුළුවන්. ඇයි ඒ? අපි එහෙම ලිව්වේ ඕනම වෙලාවක 10.5 වෙනුවට අපි ලියන්නේ කවුද? 21/2 21 දෙකෙන් බෙදුවම කීයද? 10.5. ඇයි එහෙම ලිව්වේ? කවුද දන්නේ හේතුව? ආලමයි කවුද හේතුව දන්නේ? මේ 7ට කැපෙනවා. 7ෙන් බෙදුවම 21 කීයද? 7 3. ආ මේක කැපෙන්න ඕන හින්දා තමයි දාගත්තේ. තේරුණාද? ආ ඊළඟට මේ මෙතන දෙකට මෙතන දෙක කපන්න පුළුවන්. මේ දෙකට මෙතන 22 කපලා 11යි කියන්න පුළුවන්. දැන් ඉතිරි මොකද්ද බලන්න? මේ ඔක්කොම කැපිලා 11තරක් 3ක් ඉතිරි. උත්තරේ කීයද? 33 cm. එහෙනම් මේ දිගයි කීයක් වෙනවද? 33යි. එහෙනම් මේකේ පෙරිමීටර් හොයන්න පුළුවන්. හරිද? ඒ 33ට එකතු කරන්න ඕනේ. මෙතන 40යි උඩ 40යි. ඒ කියන්නේ කීයක්ද? 80ක්. එතකොට උත්තරේ කීයද? 113 cm. කොහො මේක ආපෝය? අතුස්සන්න හිටියන නියමයි. 113ක් ඇවිල්ලා. හරි. තේරුම් නැති අතුස්සන්. කවුරු හරි ඉන්නවනේ ඉක්මනට ආයි කියලා දෙනවා. ළඟට ඇවිල්ලා කියලා දෙනවා. 1යි. කියන්න හරි. 2යි 3යි. ඔය 3 දෙනා විතරයි. ඔතෙන් දෙනවා එහෙනම්. මේක කියා දෙන්න ඕනේ නෑනේ. හරි තැන් තැන් වල හිටියොත් නේ කියා දෙන්න ඕනේ. හරි. හදාගෙන යන්න. මං ඉන්නම්. අනිත් මිසලිනස් එක ඉදිරි ගන්න ටික හදන්න. හරි. මේක බලමු.
ඊළඟ ලස්සන රූපයක් දීලා තියෙනවා මේ. හරි මේක නේද ගාන ඊළඟ එක මේ බලන්න. දැන් මේකේ ඔයාට කියනවා මෙන්න මේ shaded region එකේ මොකද හොයන්න කියන්නේ perimeter එක. ඔය grade 8 අය කතා කරන කෙනාගෙන් ප්‍රශ්න අහනවා මං. හරිනේ. මේකේ ඔයාට මේ පැත්තේ 15 cm කියලා දීලා තියෙනවා පේනවද? ඒ දීලා තියෙන මෙයාගේ සම්පූර්ණ උස නේද? කීයයි කියලාද කියන්නේ? 15යි කියලා. තේරුණාද? එතකොට මේ මෙන්න මේ දිග කීයද එතකොට? මෙයාගේ ඩයමීටර් කීයද? 10.5. තේරුණාද? හරි. එහෙනම් ඔයා මුලින්ම කරගන්න ඕන වැඩේ තමයි ඔක්කොම පැත්තක දාලා මෙන්න මේ හඳ භාගෙයි මේ හඳ වාගේ හොයාගන්න වෙනවා මෙයාගේ වටේ දිග හොයන්න නම් මං හරි නේද? හරි. අන්න එහෙනම් අපි ඒක කොහොමද හොයන්නේ? දැන් හඳ භාග දෙකක් තියෙනවා නේද? එහෙනම් මේක සම්පූර්ණ සර්කල් එකක් නේද? මෙයාගේ ඩයමීටර් කීයද? 21 බෙදීම 2යි කියලා අපි ගන්න. එහෙම නේද? එතකොට අපි මෙයාගේ රේඩියස් එක කීයයි කියලාද ගන්න? 21 බෙදීම 2 ආපහු ගුණ කරනවා කියෙන්ද? දෙකෙන් එකෙන් තේරිච්චද උසන් රේඩියස් එක ගත්ත විදිය? හරි. මම පස්සේ කියලා දෙන්නම් ඇයි මම රේඩියස් එකම දාන්න කියලා. හරි. ඒක ගැන වාචර හිතන්න එපා. රේඩියස් එක දාලම හදන්න පුරුදු වෙන්න. හරිද? 5D දාලා හදන්න පුළුවන් පස්සේ කියලා දෙන්නම්. හරිනේ. ඊළඟට හරි. දැන් එහෙනම් මේකේ උත්තරේ ඔන්න රේඩියස් එක වෙනුවට අපි මෙයා තමයි දාන්නේ. හරි. කෝ 25r දාපුවාද උස්සන්? C = 25r 2 into 5 කියන්නේ 22 බෙදීම 7 22 upon 7 into what is the radius? ආන්න මෙන්න මෙයා 21 upon 2 into 1 upon 2. හරි. කැපුවා. කොහොමද කපන්? 2ට 2යි. මේ 22 දෙකෙන් බෙදුවම කීයද? 11යි. මේ 7 බෙදුවම කීයද? ඈ 3යි. ආපහු එනවා කලින් උත්තරේ කියක් දෙන්නේ 33 cm. ඔන්න ආවා. හරිනේ? ආවා නේද? ඔව්. ඊළඟට දැන් හොයන්න තියෙන්නේ මොකද්ද? දැන් අපි බලමු මෙන්න මේ ටික. මෙන්න මෙතන චූටි ඉරි කෑල්ලයි මෙතන ඉරි කෑල්ලයි මෙතන ඉරි කෑල්ලයි මෙතන ඉරි කෑල්ලයි තියෙනවද නැද්ද? තියෙනවා. තියෙනව නේද? ඔව්. හරිනේ? මං කියන එක අහන්න. මෙතන 15යි මෙතන 15යි දිග කීයද? 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 30යි. හරි නේද? ඒ 30න් මම මෙතන 10.5යි මෙතන 10.5යි අඩු කරන්න ඕනේ නේද? ඒ කියන්නේ 30න් කීයද අඩු කරන්නේ? 10.5 into 2 21. Right? 30 minus 21 equal 9. තේරෙනව නේද? එහෙනම් මේ කෑලි හතර එකතු කීයද? කීයද? 9යි. හරිනේ? එහෙනම් ඔන්න මම පුතේ පෙරිමීටර එක හොයනවා. මේ චූටි කෑලි හතර 9 cm. ඊළඟට මම දැන් හොයාගත්තා 33 cm. ඒකට මම එකතු කරනවා 25න් 2ක්. කීයද? 50 cm. ඔක්කොම උත්තර කීයද බලන්න? 50යි 83යි 83යි 9යි කීයද? 92 92 cm. ආපදුස්සන් කවුරු ආවන? ආවනේ. කාටවත් නැහැ. මට වැරදුනද?
නෑනේ ආ හදන් හදන්න එහෙනම් නෑ ඉතින් ඔක්කොටම වැරදි ඉන්නත් බෑනේ වගේ නිකන් මම ඔන්න හැදුවා ඔයාලා බලන්න ඔයාලට වැරදුනද මට වැරදුනද කියලා හා ටග්ගල් ටග්ගල් හරි මේ බලන්න සමහර අය කියනවා ආපහු හදන්න කියලා මොකද්ද මෙන්න මේ ජූටි දිගයි මේ දිගයි ගත්ත එකනේ අපි හදමුද ඒක හරි ඔන්න බලන්න පුතේ මේ රූපේ පාට කරලා තියෙන්නේ මෙන්න මේ කොටස මං හරිද හරිද එතකොට ඔයා වටේ දිග හොයද්දී මේ පළවෙනියටම මේ දිග හොයන්න ඕනේ හරිද දෙවෙනියට මේ දිග එකතු කරමු හරිද තුන්වෙනියට මේ දිග එකතු කරන්න ඕනේ හතරවෙනියට මේ කෑල්ල එකතු කරන්න ඕනේ පස්වෙනියට මේ දෙන්න හයවෙනියට මේ දෙන්න මං නිකන් එහෙම නම් කරාම ඔයාට තේරෙනවද ඔයාට කෑලි කීයක් එකතු කරන්නවද කියලා හරිනේ මම මේ කරපු දේ තේරිච්චාද උස්සන් මේ ටික එකතු කරන්න ඕනේ කියලා තේරුණා ඊළඟට ඔන්න බලන්න හරි ඔයා දන්නවා 1යි 2යි දන්නව මෙයා කීයද 25යි මෙයාත් කීයද 25යි හරිනේ 3යි 4යි දන්නව හෙව්වා කීයද 33යි හරිද එහෙනම් 1යි 2යි එකතු කරාම 25යි 25යි එකතු වෙනවා තේරුණාද එතකොට 1 කීයද 50යි 3යි 4යි එකතු කරාම කීයද 33යි මෙතෙන්ට ඉද්දි ගාන තේරිච්චාද ඔස්සන් ගාන තේරුණා ඔයාලා දෙන්නට තේරුණා ඊළඟට අපි එකතු කරේ නැත්නම් මොකද්ද මේ 5යි මේ 5යි මේ 6යි මේ 6යි මම ඒක ගත්ත විදිහ බලන්න ඉක්මනට එන්න ඔයාලා දෙන්නත් මේක ගත්ත විදිහ බලන්න මේ සම්පූර්ණ උස කීයද පුතේ ගාන දීලා තියෙන්නේ කීයයි කියලාද කීයයි කියලා තියෙන්නේ 15යි කියලා තේරුණාද හරිනේ ඔයාට ඕනම් මෙහෙම කරන්න පුළුවන් මේ සම්පූර්ණ දිග 15යි මේ මැද කොටස කීයද 10.5 10.5 හරි නේද එතකොට මට මේ කෑලි දෙක හොයන්න ඕන නම් මම මොකද කරන්න ඕනේ ඈ ද 6 ලියාගත්ත හරිනේ 6 හොයන්න ඕන නම් මම 15ෙන් අඩු කරන්න ඕන කීයද කීයද 10.5ක් මං හරිද හරි එතකොට උත්තරේ කීයද කීයද 5යි නෑ බං 4.5යි 4.5 ඒක තේරිච්චද සන් හරි ඔව් ඉතින් මොනාගුවත් අත උස්සන සෙට් එකකුත් ඉන්නවා අහන් ඉන්නෙත් නෑ තේරිච්චද සන් හරි හරි හරිනේ බොරුට අදුස්සන් එපා තේරු නැත්තම් නෑ කියන්න ඕනේ ඊළඟට කියනවා මේ බලන්න පස්වෙනි එකෙත් කියන්නේ එහෙමම එකක් මේ දිග 15යි මේ කෑල්ල කීයද 10.5 10.5 ඒක එකතු කරන්න බෑනේ ඉතින් මෙතනින් මෙතනින් පහළට එන්නේ නැහැ මේ වටේන යන් මේ කෑල්ල ගානට ඕනේ නැහැ ඒ හින්දා අපි මේක අයින් කරනවා 15ෙන් මේ ඩිංග අයින් කරනවා එහෙනම් ආපහු 15ෙන් 10.5 අඩු කරන්න ඕනේ දැන් කීයද එන්නේ 4.5 එහෙනම් දැන් පෙරිමීටරකට වාට එන්න ඕනේ ආපහු 50යි 33යි 4.5 plus 4.5 දැන් කීයද එන්නේ 83යි මේ දෙන්න එකතු කරාම ආයේ කීයද 9යි තේරුණා නේද 83යි 9යි කීයද ඈ 92යි නේ තාම තේරුණ නැති අත උස්සන් ආයේ කියා දෙන්න මං කිව්වේ මං කියලා දෙන එක ප්‍රශ්නයක් නෙමෙයි බං තේරුණ නැත්නම් අත උස්සලා අහන්න ඕනේ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් ආයේ කියලා දෙනවා හරිනේ ආ මේක වෙන ක්‍රමයකට හැදුවේ තේරුණාද හා මේ ඊළඟ ගණත් හදමු ටග් ගාලා බලන්න බෝඩ් එක බලන්න කතා කරන්නයි නවත්තන්න සිංහල තේරෙනවනේ හරි ළමයි මේ බලන්න
පුතේ මෙහෙම එකක් තියෙනව නේද? හරිනේ. මොකද්ද මේකේ හොයන්න කියන්නේ? Show that the length of metal wire needed to make the frame shown in the figure is 135A/28. ආන්. දැන් මේ 135 A බෙදීම 28ක්. උත්තරේ දීලා ගාන හදන්න කියන්නේ. ඉක්මනට බලාගන්න වෙන වෙනම නවත්තන්න. මෙහෙ විතරක් බලන්න. මෙන්න මෙයාගේ උත්තරේ හොයන්න පුළුවන්. හරිනේ. මම මෙයාට A කියන්නම්, මෙයාට කැපිටල් B, C, මෙයාට D. හරි. A වල කොහොමද හොයන්නේ? 25 R වෙනුවට දැන් ලියන්නේ කවුද? 2 × 22/7 දැන් කවුද ලියන්නේ? ආ? R වෙනුවට ලියන්නේ කවුද? A/2. උත්තරේ මොකද්ද? මේ දෙකට මේ දෙක කැපෙනවා 22A/7. හරිනේ. B කොහොමද B හොයන්නේ? B වලටත් දාන්නේ මොකද්ද? ආ හෝ හෝ හෝ. මේ උත්තරේ මේ මේ සම්පූර්ණ රවුම කරන්නේ තියෙන්නේ. මේක ආපහු දෙකෙන් එකෙන් ගුණ කරන්න ඕනේ. ඇයි දෙකෙන් එකෙන් ගුණ කරන්නේ? ආ රවුම් භාගයක් හින්දා. කීයක් හින්දාද? රවුම් භාගයක් හින්දා ආයි දෙකෙන් එකෙන් ගුණ කරමු. තේරුණාද? හරිනේ. ආ එතකොට මොකද වෙන්නේ? මේ දෙකට මේක කැපුණම මොකද වෙන්නේ? 11යි වෙනවා. එහෙනම් දැන් උත්තරේ 11A/7. හරි නේද? හරිනේ. මේක දාගන්න 4 semicircle කියලා දෙකෙන් බෙදුවා. B වල මොකද්ද හොයන්නේ? 25R ලියනවා. ආයි ඒක දෙකෙන් එකෙන් ගුණ කරනවා. හරිනේ. 2 × 22/7 R කියන්නේ කවුද? A බෙදීම මොකද්ද? 2 මේ රේඩියස් නෙමෙයි ඩයමීටර්. එයාව දෙකෙන් එකෙන් ගුණ කරාම R එනවා. ආයි දෙකෙන් එකෙන් ගුණ කරාම භාගයක් එනවා. හරිනේ. ආ දැන් බලන්න මේ දෙකට මේ දෙක කැපෙනවා. මේකට මේක කැපෙනවා 11යි. හරි. ඊට පස්සේ බලන්න මේ 11A/7 4 2 14 ඔන්නව C වලට මොකක්ද දෙන්නේ බලන්න. 25R ලියනවා. ඔය පිටිපස් දෙන්න ඉස්සරහට ටක් ගාලා මම දැක්කා. ඔය දෙන්න. ඔය නැගිටලෙන් ටක් ගාලා ආ කියන්න දියන්න එපා. හිනාවේ ඉන්න නෙවෙයි පන් තියෙන. එහාට යන්න. මේ ගණන් ටික බලා ගන්න. හරි. දැන් මේකේ 5 වෙනුවට සබ්ස්ටිටියුට් කරන වැලියු එක මොකද්ද? 22/7. R වෙනුවට අපි දාන්න ඕනේ මොකද්ද? දැන් R ව හදා ගන්න ඕනේ. තේරෙනවද? මේ බලන්න. දැන් මේකේ පුතේ A කියන්නේ මේ සම්පූර්ණ ඩයමීටර් එකනේ. එතකොට R ව හදාගත්තම මොකක්ද ආවේ? A/2. හරිනේ? A බෙදීම 2යි. හරිනේද? R. මේකේ A බෙදීම 2 තමයි ඩයමීටර් එක. එතකොට මේක ආපහු දෙකෙන් බෙදුවම A බෙදීම 4ක් වෙනවා. මොකද්ද මෙයාගේ රේඩියස් එක? භාගේ මෙන්න මේ ඩිංග, මෙන්න මේ පොඩි කෑල්ල A බෙදීම 4ක් වෙනවා. මෙන්න මේ දිග. හරිනේ. එතකොට මේක A බෙදීම 8, මේක ආයි දෙකෙන් බෙදුවා නම් හරි උත්තරේනවා. දැන් එහෙනම් ඔයාලට හිතා ගන්න පුළුවන් මෙතන තියෙන්නේ A බෙදීම 4ක් නම් මෙයාගේ රේඩියස් එකට එන්න ඕන මොකද්ද? A/8. මං කරපේට තේරුණා දොස්ස. හරිනේද? හරිනේ. යට තියෙනක ඩබල් වෙන්න ඕනේ. ඊළඟට මොකක්ද වෙන්නේ? ආයි මෙයාව දෙකෙන් බෙදන්න ඕනේ. ඕනද නැද්ද? ඕනේ. ඇයි දෙකෙන් බෙදන්නේ? සම්පූර්ණ සර්කල් එකක් නැතුව භාගයක් තියෙන හින්දා. හරිනේ. ආ ඊළඟට උත්තරේ බලමු එහෙනම්. මේ දෙන්න කැපෙනවා. මේවා
මේ දෙකට මේ දෙක කැන්සල් කරන්න පුළුවන්. මෙයාට මෙයා කැන්සල් කරන්න පුළුවන් මෙතන 4යි මෙතන 11යි. ඊළඟට දැන් උඩ ඉදිරි වෙන්නේ 11a upon 7 4 කීයද? 28යි 28. ඔන්න ආවා. ඊළඟට මෙයා D D වල ඔන්න බලන්න D වල ආපහු 25R දානකොට දැන් මේක බලා ගන්න හැමෝ වෙන වැඩ නවත්තන් ලියන්න එපා. ලියන්න එපා. අවසාන පාට් එකනේ. මේකටත් දාමු. 2 into 22 upon 7. දැන් පුතේ R කීයද කියන්නේ? A බෙදීම 8ක් නම් මෙතන තියෙන්නේ R වලට මොකක්ද වෙන්නේ? ආ A over 16. ඇයි මේකත් ආයි දෙකට බෙදෙනවා. හරිනේ? ඊළඟට දැන් මෙයාගේ රේඩියස් එක කීයක් වෙනවද? ඈ A upon 16. දැන් මෙයාව ආපහු දෙකෙන් බෙදන්න ඕනේ. 1 upon 2. කොහොමද? 2 වෙනුවට 2 ලිව්වා. 5 වෙනුවට මේක ලිව්වා. 6 වෙනුවට මෙයා ලිව්වා. ඇයි දෙකෙන් බෙදුවේ? සර්කල් භාගයක් හින්දා. මේක තේරිච්ච අදෝසන් අවසාන එක දාපු එක. හා. තේරුණේ? තේරුණා. හරි. ඊළඟට දැන් කපමු. මේ දෙකට මේ දෙක කොහොමද යැපෙනවා? ඔන්න කැපුවා. 22ට මේක කපමු. මෙතන 11යි මෙතන කීයද? ඈ? 8යි. 7 කීයද? 56යි. උඩේ තියෙන්නේ 11යි A. 11A. හා. දැන් මේකේ උත්තරේ බලමු. ඔන්න පෙරමීටර එක. මේකේ දිග. හරිනේ? length එක. කොහොමද හොයන්නේ? එකතු කරන්න තියෙන්නේ. අරයා. 11A upon 7 plus 11A upon 14 plus 11A upon 28 plus ආයි කවුද? 11A upon 56. හරිද? දැන් මේ ඔක්කොටම common denominator එකක් හදා ගන්න ඕනේ. හරිනේ? මේ ඔක්කොම කීයෙන්ද ගුණ කරන්නේ? 56 හැදෙන ක්‍රමයකට ගුණ කරමු. හරිනේ? 7තරක් කීයද 56 වෙන්නේ? ආ? 11තරක් 8 ඒ වලින් ගුණ කරනවා. ඇයි මේ උඩ යට 8ෙන් ගුණ කරන්නේ? 56 හදා ගන්න. හරිනේ? එතකොට මෙතන එහෙනම් කීයෙන් ගුණ කරාමද 56 වෙන්නේ? ඈ? 4ෙන් නේ? 4ෙන්. එතකොට 11a multiply by 4 මෙයත් multiply by 14 multiply by 4. එතකොට මෙතන ආ දෙකෙන්. එතකොට 11a multiply by 2 මෙතන 28 multiply by 2. මෙතන 11a upon කීයද? 56. ආ දැන් බලමු. මේ ඔක්කොගෙම යට 56ක් හැදෙනවා අපි දන්නවා. මෙතන 88a. මෙතන 44a. මෙතන 22a. මෙතන 11a. දැන් මේ ටික ඔක්කොම එකතු කරන්න. කීයද? කියන්නකෝ. 1යි 3යි 7යි 7යි 8යි 15ෙන් ඈ? කියදන්නේ 5 එකක් ඉදිරි හරිනේ ඊට පස්සේ මෙතන 1යි 3යි 7යි 165ක් වෙනවා බෙදීම 56යි A ඔන්න ඔච්චරක් එනවා පොඩි ඩිස්මිස් එකක් තියෙනවා පොඩි නේද මෙන්න මේකේ හරි දැන් මේ මේක නෙවෙයි උත්තරේ ඒ කියන්නේ මේකේ මදිපාඩුවක් තියෙනනේ මේ බලන්නකෝ මේකේ අපි දැන් හොයාගත්තේ මෙන්න මේ ටික මේ බලන්න මෙතන ඉඳන් මෙතෙන්ටයි මේකයි 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 හරිනේ
මේ මං ඉස්සෙල්ලා දැක්කේ මෙතන කඩිරි දිනන වගේ හොඳට බලන්න පොතේ රූපේ මොකද්ද තියෙන්නේ මෙතන කඩිරි නෙමෙයි තියෙන්නේ මේ මේකත් ඒ කම්බි කෑල්ලෙම කොටසක් විදිහට තමයි පෙන්වන්නේ තේරුණාද එතකොට ඔයාට මෙන්න මේ දිගවල් හතරත් එකතු කරන්න වෙනවා තේරුණාද ඒ කොහොමද එකතු කරන්නේ ඔන්න බලන්න උත්තරේ දැන් මේක හොයාගත්තා හරිනේ එතකොට ඔයා එකතු කරන්න ඕනේ a a upon 2 plus a upon 4 plus a upon 8 තේරුණාද? තනියෙන් හදන්න දෙනවා යන්න කලින් ගන්න හදන්න බැරුණට යන්න දෙන්නේ. හරිනේ කතා කරගෙන ඉන්න පිටිපස්සේ. හරි. මේ මෙතන මේ ඔක්කොගෙම දැන් ඩිනොමිනේටර් එක 1 2 4 8 නේ තියෙන්නේ. හරි. එතකොට දැන් ඔක්කොටම ඩිනොමිනේටර් එක අපි කොමන් ඩිනොමිනේටර් එක 8ක් කරගමු. අටක් කරගන්න නම් හරිනේ මේ ස්ට්‍රේට් ලයින් එකේ දිග මේක ස්ට්‍රේට් මේක කර්ව් ලෙන්ත් එක මේක එතකොට 8a 4a ඉන්න 2a a හරි හරිද මෙතන දැන් උත්තරේ එතකොට එනවා කීයද 8යි 4යි 12යි 2යි 15ක් මෙතන 8ක් මෙයාගේ ඩිනොමිනේටර් එක 56 හින්දා උඩයි 8යි 7ෙන් ගුණ කරගමු දැන් උත්තරේ එනවා මෙතන 56ක් වෙනවා ඩිනොමිනේටර් එක මෙතන 105ක් වෙනවා හරිනේ එහෙනම් ඔයාලට ෆයිනල් ආන්සර් එක ගන්න පුළුවන් මොනා කළාද ආ ටෝටල් එක ඔය 105 බෙදීම මෙතන a හරිනේ 105 a divide by 56 plus 165 a divide by 56 දෙකටම common denominator එක 56 උඩට එනවා කීයද දෙන්නේ 270 කීයද දෙන්නේ 270 270 ඊට පස්සේ දැන් ඔයාලට ලියන්න පුළුවන් මේකේ උඩයි යටයි දෙකෙන් බෙදෙනවා කැපෙනවා. කීයද 28යි 135යි. ආ 135a මෙතන a. a upon 28. ඔන්න උත්තරය. ලියා ගන්න තනියම හදලා පෙන්වන්න ගාන. එතකොට ගෙදර යන්න පුළුවන් නැත්නම් අහන්න එපා.